ස්පාඤ්ඤය තුළ සමාජ සිරිත් සහ නීති රීති නම් තැබීමේ සම්මුතියින් පාඤ්ඤයේ දරුවන්ට මුල් නමක් ලබා දී පසුව පියාගේ වාසගම සහ මවගේ වාසගම එකතු කිරීම ලක්ෂණයක් මුල් නම සමහර විට නම් දෙකක සංයුක්තයක් වුවත් මැද නමක් පිළිබඳ සංකල්පයක් එරට තුළ දකින්න ලැබෙන්නේ නැහැ හමුවීම් සහ සුබපැතුම් හඳුන්වා දීමකදී අතට අත දීම සිදු කරන අතර ඉතා හොඳින් හඳුනන පිරිමින් එකිනෙකා වැළඳගෙන උරහිසට තට්ටු කිරීමක් සිදු කරනු දකින්න පුළුවන් ගැහණු යහළුවන් කම්මුල් ස්පර්ශ වන පරිදි වැළඳ ගැනීම සිදු කරන අතර එය වමෙන් ආරම්භ කිරීම සිරිතක් මිනිසුන් බොහෝ විට ඩෝන් හෝ ඩෝනා ලෙස හඳුන්වනු ලබන අතර සාමාන්‍ය රීතියක් විදිහට විධිමත් අවස්ථාවකදී ඔවුන්ගේ මුල් නමෙන් ආමන්ත්‍රණය කරනවා සන්නිවේදන විලාසය ව්‍යාපාරික සම්බන්ධතා සම්බන්ධයෙන් සංනිවේදනය බොහෝ විට ඉතා විධිමත් වන අතර එහි දැඩි නීති ඇතුළත් වෙනවා ස්පාඤ්ඤ ජාතිකයන් ඔවුන්ගේ ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් ආඩම්බර වන අතර අන් අය ඔවුන්ව දකින ආකාරය ගැනත් ඉතා සැලකිලිමත් වෙනවා පුද්ගලික ජයග්‍රහණ ගැන ඕනෑමට වැඩියෙන් කතා කිරීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ස්පාඤ්ඤ ජනතාව වෘත්තීය හෝ ව්‍යාපාරික සාර්ථකත්වයේ කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනවා ස්පාඤ්ඤයේ බොහෝ යෞවනයන් තුළ චතුර ලෙස හෝ අවම ලෙස ඉංග්‍රීසි ගැන හොඳ අවබෝධයක් ඇති නමුත් සමහර වැඩිහිටි පුද්ගලයින්ට ඉංග්‍රීසි බස වටහා දීමට පරිවර්තකයෙක් අවශ්‍ය වෙනවා ස්පාඤ්ඤ ජනතාව විවෘත හා මිත්‍රශීලී පිරිසක් වන අතර සමීප මිතුරන් පමණක් නොව ආගන්තුකයින් පවා වැළඳ ගැනීම එරට තුළ දකින්න පුළුවන් තෑගි ලබා දීම රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා නිවසකට ආරාධනා කළොත් වයින් බෝතලයක් මල් චොක්ලට් හෝ අතුරු පසවැනි තෑග්ගක් ගෙන යාම සිරිතක් එය අලංකාර ලෙස ඔතා තිබීම තවත් වැදගත් කරුණක් කපුරු මල් හා සුදු මාන්නෙ ලබා දීම සුදුසු නොවන අතර ස්පාඤ්ඤය තුළ අසුභ අංකයක් ලෙස සලකන 13 ඉලක්කම හැර ඕනෑම ඔත්තේ සංඛ්‍යාවක මල් ලබා දීම කරන්න පුළුවන් රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කළ නිවසේ දරුවන් ඉන්නවනම් ඔවුන් වෙනුවෙන් කුඩා තෑග්ගක් ගෙන යාම හොඳ ආචාර ධර්මයක් විදිහට සලකනවා තෑග්ගක් ලැබුණු විගස එය දුන් පුද්ගලයා ඉදිරියේම විවෘත කිරීම ස්පාඤ්ඤ ජනයාගේ සිරිතක් ආහාර ගැනීම වාඩි වීමට ආරාධනා කරන තුරු සිටගෙන සිටිය යුතු වෙනවා ආහාර ගැනීමේදී ඔබේ දෑත් නිතරම පෙනෙන පරිදි තබා ගත යුතු අතර අතේ මැණික් කටුව මේසේ කෙළවර තබා ගන්න ඕන ප්‍රධාන අමුත්තා ආහාර ගැනීම ආරම්භ කරන තුරු සෙසු පිරිස ආහාර ගැනීම ආරම්භ නොකළ යුතුයි බොහෝ ආහාර අනුභව කිරීමට උපකරණ භාවිතා කරන අතර පළතුරු පවා අනුභව කරන්නේ පිහියකින් සහ ගැරුප්පුවකින් ඔබ ආහාර ගැනීම අවසන් කර නොමැතිනම් පිඟාන උඩින් පිහිය හා ගැරුප්පුව හරස් ලෙස තබන්න ඕන ඔබේ පිඟානෙහි පිහිය සහ ගැරුප්පුව සමාන්තරව ඉහළට මුහුණලා තැබීමෙන් ඔබ ආහාර ගැනීම අවසන් කර ඇති බව හඟවනවා ආගන්තුකයා ආහාර ගෙන අවසානයේ නැගිටින තුරු සෙසු පිරිස කෑම මේසෙන් ඉවත් වීම නොකළ යුතුයි ස්පාඤ්ඤය තුල රාත්‍රී ආහාරය රාත්‍රී 9ට පෙර බලාපොරොත්තු නොවිය යුතු අතර 13 වෙනි අඟහරුවාදා දිනය අසුබ දිනයක් ලෙස සලකන බැවින් එම දිනයේදී කිසිවක් සැලසුම් නොකළ යුතු වෙනවා